ඔළුව දාගෙන ආව බෑග් එක එතන තියලා පස්සේ අරගෙන ගියාද දන්නේ නැහැ. මිය ගිය කුරුවිට තරුණියගේ හිස සොයා යන පොලිසියට ලැබුණු ඉඟිය. එක පොල්ලත්තක මුල කොටසේ ලේ බින්දු 6-7ක් තියෙනවා. අපි ලේ බින්දු DNA එකකට දානවා. පෙම්වතියගේ ගෙල කපා මරා දැමු ඇගේ පොලිස් පෙම්වතා ඇගේ හිස සහිත කොටස බෑග් එක දමා බඩල් කුඹුරසිය නිවසට රැගෙන ගොස් ඇති බවද මතු සැකයක් මත ඔහු පදිංචි නිවසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමු වූ ලේ බින්දු මරා දැමුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා DNA පරීක්ෂණයක් සිදු කිරීමට පියවරගෙන ඇත. එම ලේ බින්දු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලෙඩ් සමග සසඳුනොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවසට ගෙනවිත් ඇති බවට තහවුරු වන බව වේල වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරු ආරච්චි මහතා කීවේය. වේල වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරු ආරච්චි, ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද, වේල වීදිය අපරාධ විමර්ශන ආංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ පිළිබඳ විමර්ශන ඇරඹීම සඳහා බඩල් කුමර බලා පිටත්ව ගියහ. ඒ මරා දැමුණු තරුණියගේ හිස කොටස මියගිය පොලිස් පරීක්ෂකවරයා විසින් බෑගයක දමාගෙන සිය නිවසට ගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු අනුව විමර්ශනයක් ඇරඹීම සඳහා මෙලෙස බඩල් කුඹරට ගිය මෙම පොලිස් කණ්ඩායම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට හා ඔහුට අයත් වත්තද පරීක්ෂා කරන්නට වූහ. මේ පොලිසියේ නිලධාරියාගේ ඉඩමේ උඩ කොටස එයාගේ පුතාට ලියලා දීලා තියෙන්නේ. ඒකේ ඒ පුතා ගියක් හදනවා. එකම ඉඩම වුණත් දෙන්නගේ ඉඩම වෙන් වෙන්න වැටක් ගහලා තියෙනවා. ඒ වෙන් වෙන තැනක තියෙනවා කෙසෙල් පඳුරු. ඒ පඳුරේ තියෙන එක කෙසෙල් ගහක් යට පරණ පොල්ලතු වගයක් දමලා තියෙනවා. ඒවායේ එක් පොල් අත්තක මුල කොටසේ ලේ බින්දු 6-7ක් තියෙනවා. එතන ලේ තියෙන විදියක් නැහැ. අපි තවදුරටත් ස්ථානීය නිරීක්ෂණය කරද්දී පෙනුණා ලේ තියෙන තැන තනකොළ තැල්ල වගේ තියෙනවා. අපි හිතන්නේ එතන බර දෙයක් තියලා තියෙනවා. සමහර විට කෙල්ලගේ ඔළුව දාගෙන ආව බෑග් එක එතන තියලා පස්සේ අරගෙන ගියාද දන්නේ නැහැ. ඒ හින්දා අපි ලේ බින්දු DNA එකකට දානවා. ඒක අර ගැහෙන ළමයාගේද කියලා ස්ථිරවම දැනගන්න. ප්‍රධාන පොලිස් පරීක්ෂක පේදුරු ආරච්චි මහතා සඳහන් කළේය. ඔහු තවදුරටත් කියා සිටියේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා තරුණියගේ ගෙල සහිත කොටස බිරියද පෙන්වීමට හෝ සැඟවීමට හෝ සිය නිවසට ගෙන ආවේද යයි දැනගැනීමට ඔහුගේ බිරියගෙන් හා පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි. මේ අතර තම පෙම්වතිය හිසසුන් මලකඳ වේල වීදියේ තබා මොනරාගල බලා යන බසයක ගොස් බුත්තරින් බැසගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවසට පැමිණ ඇත්තේ ඥාති තරුණයෙකු සමගිනි. ඒ ඔහුගේ යතුරු පැදියේ නැගගෙනය. නිලධාරීන් ඔහු ඇතුළු තවත් කීප දෙනෙකුගෙන්ද ප්‍රශ්න කළේය. ඒත් තවමත් හිස සොයා ගැනීමට හැකි වී නැත. මවුබිම හීර්ති මැන්ඩිස්.